උපාධාරී රැකියා දෙන වැඩපිළිවෙළ 20,000ක් දෙන්න සැලසුම් කරලා තිනවා 5,000ක් දුන්නා හෙටත් තව 15,000ක් දෙනවා මේ රටේ පාසල් 10,000න් විදුල්පතිවරු 4,000ක් හිටියේ නැහැ අපිටත් තිබුණා මේ වැඩ බලන සෙල්ලම්ම කරන්න එහෙම නැත්නම් දේශපාලන පත්වීම් දෙන්න අපි ඒක කරේ නැහැ දැන් මම ඇමතිවරයා වෙනකොට මේ රටේ පාසල් දරුවන්ට දුන්න නිල ඇඳුම් මේකේ ලොකු මාෆියාවක් තිබ්බා අපි වවුචර් එක දැම්මා මාව ජනාධිපති කොමිසමට කැඳවලා තියෙනවා නිල ඇඳුම වෙනකොට වවුචර් එක දුන්නේ කියලා පරීක්ෂා කරා එතකොට තව එකක් ගහනවා අච්චු පොත්වල අධ්‍යාපන ඇමතිවරයාගේ පණිවිඩය දැම්මා කියලා පාඩුවක් කරා වහුගේ වසුරාල් වල ඇමතිවරයාගේ විතරක් නෙමෙයි ජනාධිපතිවරයාගේ පණිවිඩෙත් දාදීම ෆොටෝ එකක් මේ විදිහට දිගට හරහට අපිට ගොඩක් දේවල් වලට පහර දෙනවා හැබැයි අපිට ප්‍රශ්නයක් නැහැ දැන් ටැබ් එක දින එකටත් ගැහුවානේ මේ ටැබ් එක දාන්නේ අපේ මේ පෞද්ගලිකම එකක් නිසා නෙමෙයි අපේ රටේ දරුවන්ව අනාගතයට පියමන් කරන්න අවශ්‍ය තාක්ෂණයේ වේලස්සනින් ලබා දෙන්න පසුගිය කාලය තුල පාසල් වසා තැබීමට ඇතමුන් උත්සාහ කළද දරුවන්ගේ අනාගතය ගැන සිතා තමන් නිර්භීත තීරණයක් ගත් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ පහුගිය කාලේ සමහර කණ්ඩායම් වලට ඕන වුණා පාසල් දිගටම වහගෙන තියාගන්න අපි ඉදිරිතර තීරණයක් කරන් පාසල් ආරම්භ කරන්න තීරණය කරා සියරුම ආරක්ෂක අංශවල විශ්වාසය තහවුරුභාවය ලබා ගත්තට පස්සේ මොකද දවසක් පාසලක් වහනවා කියන්නේ ලක්ෂ 43ක් 45ක් දරුවන්ගේ පැය කෝටි 3ක් විනාශ කිරීම. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව අපි ගැඹුරින් අපි හිතලා තමයි මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අපි මේ කැපවීම කරන්නේ.